හරි දෙවනි එක සම්පූර්ණ වර්ණය ලියලා පෙන්නලා ඔගොල්ලෝ බලන්න ඔගොල්ලන්ගේ ටෙක්ස්ට් බුක් එකේ මම වැඩිපුර විනාඩි 5ක් දෙනවා මේකට අමතරව ඔගොල්ලෝ බලන්න ඔගොල්ලන්ගේ ටෙක්ස්ට් බුක් එකේ තියෙනවා 29 වෙනි පිටුවේ මෙන්න මේක දැන් ගැලීම් සටහන නැත්තම් මේකෙම දාන්නම්කො ඔයාලට පොත නැත්තම් නැත්තම් මම මේකම පැත්තකින් දාන්න. දැන් ඔයගොල්ලන්ට පේනවා ඇති. මේකේ කෝඩ් එක බලන්න නම් එපා හැබැයි. කෝඩ් එක බලන්නේ නැතුව කරොත් තමයි වටින්නේ. ගැලීම් සටහනක් දීලා තියෙනවා. මම පැත්තකින් පෙන්නන්න. හරි ගැලීම් සටහනක් දීලා තියෙනවා. ලකුණු ලබාගෙන ඒ ලැබෙන ලකුණු 75ට වැඩි නම් A සාමාර්ථය. එසේ නැත්තම් 65ට වැඩි නම් B සාමාර්ථය. එසේ නැත්තම් 50ට වැඩි නම් C සාමාර්ථය එසේ නැත්තම් 35ට වැඩි නම් S සාමාර්ථයක් හෝ එසේ නැත්නම් F සාමාර්ථයක් ලබා දී. අවසානයේ සාමාර්ථය ප්‍රදර්ශනය කරන්න ඕන ප්‍රතිදානය කරන්න ඕන. හරි. මේ ගැලීම් සටහන බලාගෙන බලන්න අපි කියනවා nested if කැදලිගත වර්ණය කියලා කියනවා. ඒ කියන්නේ එකක් ඇතුලේ එකක් තියෙනවා. එකක් ඇතුලේ if එකක් ඇතුලේ if එකක්. මෙහෙම නෙවෙයි නම් තව if එකක්. එහෙම නෙවෙයි නම් ඒ වගේ එකක් ඇතුලේ එකක් කොහොමද if පාවිච්චි කරන්නේ කියලා ඉගෙන ගන්න. මේ කෝඩ් එක පොත බලන්නේ නැතුව ලියන්න පුළුවන්ද කියලා බලන්න. මම වැඩිපුර විනාඩි 5ක් ඔයගලන්ට දෙන්න. මේක ලියලා මේ කෝඩ් එක පොත බලන්නේ නැතුව ලියන්න පුළුවන්ද කියලා බලන්න. හරි. දැන් පටන් ගන්න. හරි පුතේ අපි කතා කරමු කොහොමද කරන්නේ කියලා. දැන් ආරම්භය මෙතන තියෙන එක බලන්න ඕන අපි. හරි. අපි නිකන් බලමු ෆ්ලෝ චාර්ට් එකේ විදිහට m ලකුණු ලබා ගැනීම ඊට පස්සේ ඒක බලලා තමයි අපි ඒද 75 65 50 35 90 a b c f සහ s සහ f දීලා අවසන් කරන්න ඕන. හරි. හොඳයි අපි මේක ලියන උත්සාහ කරමු. මාක්ස් ලබා ගන්න ඕන මේකේ තියෙන විදිහට අපි ලබා ගන්න උත්සාහ දරන්න ඕන. ලකුණු m ලබා ගන්න ඕන. හරි මම ඒ m enter marks කියලා දාන්න. ඒක m කියන variable එකට අපි කියවමු. ඒ m 90 තමයි m විශාලද 75ට if m විශාලද හෝ සමානද විශාල හෝ සමානයිද 75ට එහෙමනම් then මොකද්ද කරන්න ඕන කියලා කියන්නම්. දැන් සාමාර්ථයේ a සාමාර්ථයට අපිට යන variable එකක් ඕන නේද? දැන් අපි මෙතන pass කියලා දාමු නැත්නම් grade කියලා දාමු. එතකොට grade එක වෙන්නේ a. මේක අපි දුන්නා. හරි grade equal a. හරි ඊට පස්සේ හරි ඊට පස්සේ අපි බලන්න ඕනේ එහෙම නොවේ නම් else එහෙම නොවේ නම් අපි මොකද්ද කරන්න ඕන if 75ට වැඩි නන්නේ else if ආයෙත් අපි බලන්න ඕනේ else if එහෙමනම් අපි බලමු මේ පාර 60 කියලා 65ට වැඩි නම් 65ට වැඩි නම් then අපිට කියන්න පුළුවන් grade එක B. එහෙමත් නැහැ. Else if. Else if marks අපි බලනවා greater than or equal to ද කියලා වැඩිද කියලා 50ට වඩා. එහෙමනම් අපි කියනවා grade එක B කියලා. Sorry. A හරි B දුන්නා. දැන් අපිට ඉතුරුලා තියෙන C. එහෙමත් නැත්තම් else if m greater than or equal to 35 ද 35ටවත් වැඩිද එහෙමනම් කමන්නේ s එකක් දෙන්න grade equal s 35ටත් වැඩි නැද්ද else එහෙමත් වෙන්නේ නැද්ද එහෙමනම් අපි කියනවා else 35ටත් වැඩි නැද්ද එහෙමනම් අපිට කියන්න වෙනවා
trade එක fail කියලා. Trade එක equal excel වලත් මේක තිබ්බා නේද? trade 10 වල excel වලත් මේක තිබ්බා. හරි if else if fail. හැබැයි ඒක else if else if කියලා නෙමෙයි තිබ්බේ if ඇතුළේ if ම තමයි ඒක දැම්. මෙතනදි else if else if else කියලා දාලා තමයි කියන්නේ else grade f. අවසානයේ අපිට කියන්න පුළුවන් හරි ලියලා පෙන්නන්න අපිට write you got අපි ඒකම දාමු you got m you got කියලා දාලා අපි දාමු m කියන marks marks and your grade is කියලා අපි grade එක දෙමු your grade is great හරි දැන් අපි run කරලා බලමු errors එනවා නේද grade initialize කරලා නැහැ කියලා එනවා grade integer නෙවෙයිනේ පුතේ grade කියන එක අපිට ගන්න වෙන්නේ character grade කියන එක අපිට කියන්න වෙනවා char character කියලා දැන් බලමු දැන් ප්‍රශ්නයක් එනවා සමාන වෙරිය අපි දෙන්නේ colon equal නේ පුතේ ඔක මට හැම වෙලෙම පැටලෙන එකක් අනෙක් languages එක මෙතන colon එක දෙන්න ඕන හරි බලන්න error එකද ඔයාලට ඇවිල්ලා තියෙන්නේ කියලා දැන් run කරලා බලමු හරි දැන් කියනවා else එක හම්බුණා කියලා අපි මේකේ මේවා ටික අයින් කරන්න ඕන එක statement එකක් අයින්න් තියෙන්නේ අපි ඒකේ මේවා කරන්න semicolon එක දාන්න නැහැ else එකට විතරයි දාන්න එතකොට තනි if එකක් ඉඳ ඔන්න හරි දැන් ප්‍රශ්න විසඳුණා ඔය වගේ ප්‍රශ්න ටිකක් ඔයාගෙත් ඇත්තේ හරි if එක දානකොට අපි if එකට දාන්නේ මේ අන්තිම එකට විතරයි තනි statement එකක් ඉඳ statement කීපයක් තියෙනවා නම් තමයි හැම එකටම semicolon දාන්නේ හැබැයි මේක තනි nested if එකක් ඉඳ අන්තිමට තමයි අපි else එක දාන්නේ දැන් marks enter කරන්න කියන මම කියන 76යි අපිට එන්න ඕන හරි you got 76 marks and your grade is a හරි අපි ආය රන් කරලා බලමු දැන් මේ පාර අපි ගහමු වෙන mark එකක් 67ක් වගේ ගහමු 67 දැන් එනවා අපිට you got 67 and your grade is b හරි ඒ කියන්නේ අපේ කෝඩ් එක වැඩ කරනවා දැන් අපි තව එකක් දීලා බලමුකෝ හරි අපි මාක්ස් ගහමු මේ පාර 55ක් එතකොට c කියලා එනවා ෆේල් වෙන මාක් එකක් දීලා බලමු කොක්කොම වැඩ කරනවද කියලා බලන්න අපි දැන් මාක්ස් 22ක් විතර දැන් අපිට කියනවා your grade is f හරි හොඳයි ඔය විදිහට තමයි තියෙන්නේ බලන්න මොකද error එක වෙලා තිබ්බේ ඔයා ගත්තද කොයි හරිය වගේ error එක තිබ්බේ බලන්න හම්බුණාද කියලා එරේ කෝඩ් එකත් එක්ක කම්පයර් කරලා බලන්න එරේ එක හම්බුණාද කියලා හරි කොහොම වුණත් අපි ලියාගමු දරුවනේ එරස් තියෙනවා නම් හදාගන්න නැත්නම් ලියා ගන්න හරි මේක අපිට ලියන්න පුළුවන් පුතේ මෙහෙම දැන් ඔයගොල්ලන්ගේ පොතේ නම් තියෙන්නේ මේක මෙන්න මෙහෙම බුක් එකේ දීලා තියෙන්නේ මේ තියෙන්නේ nested if කොන්දේසි සමූහයක් හරි කොන්දේසිකට පසුව තව කොන්දේසියක් කොන්දේසි අපිට කියන්න පුළුවන් කැදලිගත වර්ණය කියලා හැබැයි තින් ඒක හැමම දීලා නැහැ nested if කියන එක කමන්නේ ඉංග්‍රීසි වචනෙම දීලා තියෙන්නේ ඒක පාවිච්චි කරත් හොඳයි හරි එතකොට තව දෙයක් අපි ඉගෙන ගන්න ඕනේ ඊළඟට switch case එක කතා කරන්න කලින් ඉතින් අපි මේ මේව එක ලියාගෙන ඉමු හරි එහෙමනම් ලියා ගන්න මාතෘකාව කැදලිගත වර්ණය එහෙම නැත්නම් nested if
කැදලේ ගත වරණය නෙස්ටටිව්. කැදලි ගත වරණය නෙස්ටටිව්. කොන්දේසි සමූහයා යම් පරීක්ෂාවක් සිදු කරයි නම් අපට මෙය යොදාගත හැකිය. උදාහරණ ලෙස ලකුණු අනුව මට්ටමක් ලබා දීමේදී සාධන මට්ටමක් යන ලකුණු අනුව සාධන මට්ටමක් ලබා දීමේදී පහත පරිදි යොදාගත හැකිය. පහත පරිදි යොදාගත හැකිය කියලා මේක ලියලා පෙන්නන්න. ඒ තමයි තුන්වෙනි එක nested if. හතරවෙනි එකත් තියෙනවා switch case එක කියලා දෙන්නම් ඊළඟට. nested if. හරි, භාවිතා කරන විදිහ තමයි මේ තියෙන්නේ. හරි, මේ විදිහට අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඒක ලියලා පෙන්නන්න දරුවනේ. ඊළඟට අපි බලමු කොහොමද switch case පාවිච්චි කරන්න කියලා. ඉක්මනින් ලියන්න. ඊළඟට අපි කතා කරමු switch case ගැන. හරි, switch case එහෙම නැත්නම් මේ වගේම යූස් කරන්න පුළුවන්. මේ වගේම අපිට කැදලිගත වර්ණය වගේම පාවිච්චි කරන්න පුළුවන් තව ස්ටේට්මන්ට් එකක් තමයි switch case කියලා කියන්නේ. දැන් ඔයගොල්ලන්ගේ book එකේ බලන්න, book එකේ අපිට දීලා තියෙනවා මෙහෙම. හරි, මේ තියෙන්නේ ඒ වගේම තමයි. ඒ වගේම එකකදී දැන් මෙතනදී මේක ටිකක් පහසුයි. ඒක අර අච්චර දිග නැහැ කෝඩ් එක. කෙලින්ම අපිට ලියන්න පුළුවන් මේ ෆයින් ග්‍රේඩ් එක හොයාගන්න එක. ඉන්ට මාක්ස්, රීඩ් මාක්ස්, කේස් ඔෆ් කියලා අපිට දෙන්න පුළුවන් බිංදුවක් 34 අතරන ග්‍රේඩ් එක F නැත්නම් W. ඊළඟට 35 49 අතරන එහෙමනම් ග්‍රේඩ් එක S. 50 64 අතරන C. 65 74 අතරන. හරි, ඊළඟට අවසානය කියන්න පුළුවන් 75 C අතරන A. එහෙම නැත්නම් අපිට කියන්න පුළුවන් invalid mark කියලා. ඊට පස්සේ අපිට end කරන්න පුළුවන්. ඉතින් මේ විදිහට අපිට පාවිච්චි කරන්න පුළුවන්. හරි, ඊට පස්සේ යටින් ආය පාවිච්චි කරන if marks greater than if marks greater than 0 and marks less than then write ln grade is grade කියලා තියෙනවා. එහෙම නැත්නම් invalid marks කියලා තමයි write වෙන්නේ. හරි, ඉතින් අපි බලමු. මේක නම් ඇත්තටම ලියන්න අවශ්‍ය නැහැ. මේ කෝඩ් එකම තමයි අපිට ලියන්න තියෙන්නේ. පොතේ තියෙන එක ලිව්වත් අපි ලියන්න ඕනේ ඒකම තමයි. ඒ වගේ දැන් අර වෙනුවට තව පාවිච්චි කරන්න පුළුවන් ක්‍රමයක්. if else නොදා අපිට කෙලින්ම කේස් මාක්ස් මේ මාක්ස් රීඩ් කරලා කේස් මාක්ස් ඔෆ් කියලා අපිට මේ තියෙන කේසස් විදියට දෙන්න පුළුවන්. මේක ඔයාලා ප්‍රැක්ටිස් කරන්න තනියෙන්. මම හිතන්නේ මේකම අපි ආපහු ලියන එක තේරුමක් නැහැ නේද? අපි දැන් එකක් ලියලා තියෙනවා. ඒ වගේම තමයි මේක ඔයාලා තනියෙන් ප්‍රැක්ටිස් කරලා බලන්න. හරි, අද දවසේ ඊළඟට මට කියලා දෙන්න ඕන පුනර්කරණය භාවිතය කියන එක. පුනර්කරණය භාවිතය කියන එක තමයි මට ඊළඟට කියලා දෙන්න ඕන. හරි, මාතෘකාව ලියා ගන්න දරුවනේ. ස්විච් කේස් එක ඔයාලා තනියෙන් කරන්න. ස්විච් කේස් එක තනියෙන් කරන්න. ලියා ගන්න පුනර්කරණය භාවිතය.
පුනර්කරණය කරණය භාවිතය. එක යටතේ ලියා ගන්න යම් ක්‍රියාවක් හෝ උපදේශක් කිසියම් කොන්දේසියකට අනුව කිසියම් කොන්දේසියකට අනුව නැවත නැවත ලිවිය යුතු නම් නැවත නැවත ලිවිය යුතු නම් ඒ ක්‍රියාවලිය හෝ උපදේශ පුනර්කරණ කේතයක ලියා දැක්වේ. පුනර්කරණ කේතයක ලියා දැක්වේ. උදාහරණ ලෙස එකේ සිට විස්සතෙක් ඇති එකේ සිට විස්සතෙක් ඇති ඔත්තේ සංඛ්‍යා පෙන්වීම පහත පරිදි සිදුවේ. ලියා ගන්න එක මුද්‍රණය කරන්න. දෙකක් එකතු කරන්න. එවිට තුන ලැබේ. තුන මුද්‍රණය කරන්න. දෙකක් එකතු කරන්න එවිට පහ ලැබේ. මෙය නැවත නැවත විස්සතෙක් සිදු කරන්න. තම පුනර්කරණය කියලා කියන්නේ එකම දේ නැවත නැවත වෙනවනම් අපි කියනවා පුනර්කරණය කියලා. එකම දේ නැවත නැවත වීමක් තමයි පුනර්කරණය කියලා කියන්නේ. හරි, අපි බලමු කොහොමද මේ වගේ එකකට කේතයක් ලියන්නේ. එක ලේසි ක්‍රමයක් තමයි for කියලා කියන්නේ. for කියන එකෙන් අපිට පුනර්කරණය පාවිච්චි කරන්න පුළුවන්. ඒක එක ලේසි ක්‍රමයක්. ඉතින් මම ඒක ඉක්මනින් කියලා දීලා අද දවසට අපේ පාඩම අවසන් කරන්න අඳරුවනේ. එතකොට ඔයගොල්ලන්ට තව මේක භාවිතා කරලා පුළුවන් ඊළඟ දවසේ බලන්න ඕලා ඉරට්ටේ සංඛ්‍යා ත්‍රිකෝණ සංඛ්‍යා හතරස් සංඛ්‍යා වගේ සංඛ්‍යා print කරන්න බලමු. හරි, අපි එකක් බලමු. හරි, අපිට කියන්න පුළුවන් මෙහෙම අපි variable එකක් ගමුවා k integer කියලා. අපිට කියන්න පුළුවන් for k equal 1 to 20 do write k write k කියලා කියමු. හරි,
4K equal 1 to 10, 1 to 20, write K. Hari. One make me himali worth. K equal 1 to 20, right? K. Then we're going to pay now. K in the Vissa dakwa me. K in the Vissa dakwa again print. And that is the next one. මෙතන income එකක් දාලා හිස්තනක් දෙන්න පුළුවන්. ඔන්න 1 සිට 20 දක්වා. මට ඔත්තේ සංඛ්‍යාව විතරක් ඕන නම් මට මේක ඇතුලේ පාවිච්චි කරන්න පුළුවන් if එක. If k mod 2 සමානයි 1 නම් then හරි ඒක මම පාවිච්චි කරා නම් ඔයාලට පේනවා මේක එන්නේ ඔත්තේ සංඛ්‍යාව විතරයි 1 3 5 7 9 දැන් මම අරකම නෙමෙයි කරේ ටිකක් වෙනස් විදියට මම ඔයාලට කියපු එකම නෙමෙයි කරේ ටිකක් වෙනස් විදියකට if k mod 10 සමානයි 2 දෙකෙන් දෙකෙන් බෙදුවම එකක් ඉතිරි නම් එහෙමනම් print කරන්න දෙකෙන් බෙදුවම බිංදුවක් ඉතිරි නම් print කරන්න දැන් එන්නේ මොනවද ඉරට්ටේ සංඛ්‍යාව විතරයි දෙකෙන් බෙදුවම බිංදුවක් ඉතිරි නම් මේ විදිහට පුනර්කරණය පාවිච්චි කරන්න පුළුවන් මම ටිකක් වෙනස් විදිහට කරේ කියලා දුන්න එකම නෙමෙයි කියලා දුන්න එකමත් ඕනනම් මම කරලා පෙන්නන්න එතකොට අපිට යූස් කරන්න වෙන්නේ මේ ටෙඩි ටිකක් වෙනස් විදිහට k සමානයි 1යි ඊට පස්සේ මම කියන්න ඕන while k less than or equal to 20 do print sorry write k equal k plus 2 කියලා කිව්වනම් හරි හරි අපිට error එකක් එනවා stopping තන බිය පාවිච්චි කරමු begin එකයි end එකයි line 9 k colon equal sorry දැන් බලන්න 1 3 5 7 9 Begin එක end එක නැතුවත් මම try කරන්න sure නැහැ මට හරියයිද කියලා බලමු ඕ එතකොට වැඩි එතකොට දිගටම එනවා එහෙනම් begin එක end එකයි පාවිච්චි කරන්න වෙනවා begin end මේකල ඉයලා පෙන්වන්න දරුවනේ අරකට උදාහරණ විදියට උදාහරණයක් විදියට මේකල ඉයලා පෙන්වන්න